නොයෙකුත් ශ්‍රේෂ්ඨවල විශිෂ්ටත්වයට පත්වෙච්ච ශ්‍රී ලාංකිකයන් ඔබට හඳුන්වා දීම තමයි මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. ප්‍රායෝගිකව අභියෝගයන්ට මුහුණ දීපු ඒ අභියෝගයන් සාර්ථකව ජයගත්ත අපේම කියන්න පුළුවන් ශ්‍රී ලාංකික විශිෂ්ටයන් තුලින් ඔබට පාඩම් කියලා දෙන්න තමයි මේ VIP with KISHU කියන වැඩසටහන ඔබට හඳුන්වලා දීලා තිබෙන්නේ. රැඳෙන්න අපි එක්ක ඊළඟ පැය තුල ඔබේ ජීවිතය ගොඩගන්නට අවශ්‍ය නොයෙකුත් දේවල් මේ වැඩසටහන තුලින් ඔබට ඉගෙන ගැනීමේ හැකියාව ලැබේ. ක්‍රීඩාව කියන්නේ රටකට ඉතාමත් වැදගත් අංශයක් අංගයක් සාමාන්‍යයෙන් දියුණු වෙච්ච රටක තිබෙන ප්‍රධානම ලක්ෂණයක් වෙනවා ක්‍රීඩාව. ක්‍රීඩාව දියුණු රටවල් වල අපි දකිනවා අනිවාර්යයෙන්ම ආර්ථිකය සහ සමාජීය මට්ටම ඉතාමත් උසස් මට්ටමක තිබෙන්නේ කියලා. අද අපි ඔබට හඳුන්වලා දෙන්නේ අපි කතා බහ කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ලංකාවේ කුඩිය ලෝකය තුල ඔසවපු උඩුගම් බලා පීනපු චරිතයක් සාෆ් ගේම්ස් ගැන කතා කරනවා නම් ගෝල් මෙඩල්ස් 15ක් දිනපු ඔලිම්පික් තරඟ තුනකට සහභාගී වෙච්ච පිහිනුම් ශේෂ්ත්‍රයේ අති විශිෂ්ටෙක් මේ වෙනකොට ඔහු අපේ තරුණ ළමයින්ව පුහුණු කරමින් පවතිනවා ලෝකය ජයගන්න ඔබ කවුරුත් හොඳින් හඳුනන දේශබන්දු Julian Bolling. Julian, welcome to the show. Thank you, KISHU. Happy to be here. Bomisuti invite karana. Julian kohomada jeevithaye jayagatte lokeye jayagatte me kalape visishte bawada patthune kohomada kiyana eka api katha karamu. Namuth e de katha karannata kalin api Julian ekak katha karamu. Julian, api yam kisi sheshreyaka visishte ek bawada patthunama api බලාපොරොත්තු වෙන ජීවිතයක් තියෙනවා ජීවිතේ වින්දනය කරන්න මම ප්‍රථමයෙන්ම ඔබගෙන් අහන්නේ කොහොමද ඔබ ජීවිතය වින්දනය කරන්නේ මොනවද ඔබගේ ලයිෆ් එක එන්ජොයි කරන්න කරන්න කියලා ඇහුවොත් ඇතර කිසු මට නම් ලොකු අවස්ථාවක් ලැබුණේ මෙහෙමයි මං ස්විමින් කරපු නිසා මට වතුරේ ලේසියෙන් මං ගිලෙන්නේ නැහැ ඒ වුණත් එහෙමත් ඉන්සිඩන්ස් දෙක තුනක් කරලා වෙලා තියෙනවා මම වතුරෙම තියෙන ක්‍රීඩාවලට ගිහිල්ලා තියෙනවා විනෝද ගැන කතා කරොත් මට ඇත්තටම මුහුදත් එක්ක ලොකු මේ මේකක් තිබ්බා يعني සම්බන්ධතාවයක් පොඩි කාලේදී මං හිතන්නේ 1979 ද කොහෙද 79 විතර අර තාම එක තියෙන වෙල්ලවත්තේ කිං රොස් ක්ලබ් එකෙන් ගල් කිසට පින්නලා එනක 76ක් මම අවුරුදු 12 13 එතකොට ඔය මීට් එක කර මුහුදර තිබ්බා නිකන් මැරතනයක් දුන්නත් කරන්නම් කියන එක ඉතින් තරගයකට හැටියට තමයි එතන සහභාගී වුණේ පොඩි කාලේ අපි සර්ෆ් ලයිෆ් සේවිං ක්ලබ් එක තිබ්බා ගල්කිස්සේ එතනට යන හැම ඉරිදම කළා ලයිෆ් සේවිං තෝ අපි ලයිෆ් සේවිං කියන්නේ සර්ටිෆිකේෂන් එක අරන් ඩියුටි කරන්ද ලයිෆ් සේවිං තොපියක් දෙන එක ගැට ගහලා දවසම ඉන්න බීච් එකේ එතකොට අපිට ෆ්‍රී ලන්ච් එකකුත් හම්බුණා අලියා බීමේකුත් හම්බුණා ඒක ලොකු දෙයක් ලැබෙන්නේ නැති දේවල් මේ සාමාන්‍ය ජුලිය දැන් ඒ ඔබ පටන් ගත්ත විදිහනේ ඔබ කතා කරගෙන ආවේ අපි මේ සෙග්මන්ට් එක යටතේ ඔබ දැන් මොකද කරන්නේ ජීවිතය වින්දනය කරන්න කියන ඒ මාතෘකාව ගැන කතා කරුවොත් ඇත්තටම මං හොඳ ගමනක් ගියා ඒ කියන්නේ ක්‍රීඩාවෙන් පස්සේ මට තාම මතකයි මං ඇමරිකාවේ ස්ටඩිස් වලට ගියා එතනත් මං ස්විමින් කරා ඒකෙන් පස්සේ එහි ඉන්න කෝච් මගේ ડોක්ටර් ජාන් ප්‍රින්ස් ශ්‍රී ලංකේ හවයි යුනිවර්සිටි එකේ කෝච් කරන එයා කිව්වා ජූලියන් ඔයා කෝච් කෙනෙක් වෙන්න ඕනේ කියලා මයිකෝ ජාන් ජාන් ඩිග්‍රී එකක් තියෙනකොට අපි ජොබ් හොයන්න ඕනේ කියලා තමයි ඒ මතයෙන් මම ලංකාවට ආවේ. රයිට්. ඊට පස්සේ මගේ ලොකු අයියා දැන් වැඩ කරනවා. මම අයියා කිව්වා මේ දැන් ඇමරිකාවට ගිහලා අම්මලා තාත්තලා සල්ලි ටික වියදම් කරන්නේ අපිට. ඔව් උගන්නන්න. උගන්නන්න මම කිව්වා දැන් රිටර්න් එකකුත් ඕනේ. ඔව් රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට්. රයිට්. අයියා කිව්වා ඒ කාලේදී බැංකු වල තමයි හොඳට ගෙවන්නේ. හොඳ හොඳ රස්සාවල් තමයි මේ ගන්දිය කරන්න බැරි පුද්ගලයා ගියා ඉන්ටර්විව් වලට. අහහ. බැංකු ජොබ් දෙකක් විතර හම්බුණා. හ්ම්. ඒ දෙකෙන් එකක් මම ගත්තා. හ්ම්. ඒක මාසෙයි ගියේ කිසු හොඳටම තේරුණා මට මේ ගණන් කරන එක හරියන්නේ නැහැ කියලා නම්බර් කන්සින් ඊට පස්සේ ඒකෙන් මගේ ඇමරිකාවේ කරපු ඩිග්‍රී එක මාකටිං ඉතින් ගිහලා මං මල්ටි නැෂනල් කම්පැනි එකකට ගිහිල්ලා බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට් පැත්තට ගිහිල්ලා ඔතනත් වැඩ කර අවුරුදු 3ක් විතර හැබැයි අර ඔළුවට එනවා අර ડોක්ටර් ජාන් ප්‍රින්ස්
මට කියූප එක you should be a coach කියලා. Right. ඒ වුණත් මේ ජොබ් එක කරද්දි මගේ ඒ ආර්ථික තත්ත්වය ටිකක් වැටලා තිබ්බේ කියන්නේ වැඩි පඩියක් ගෙව්ව නැහැ හිතපු විදියට. අහහ. මම part time මේ ගන්නද ඔක්කොම part time කරන ජොබ්. ඔව්. මම part time ජොබ් එකක් කරා ළමයිට කියලා දෙන්න. Swimming උගන්නන. Swimming. බලනකොට එතන මට දෙකක් ලැබුණා. එකක් තමයි මම බැලුවා මේ ආර්ථික පැත්තෙන් එතන ටිකක් income එක අරකට වඩා වැඩි. දෙවෙනි එක මම මේ ජොබ් එක ගොඩක් enjoy කරා. ඔය කේස් එක යද්දි මට අන්තිමට නිකන් අම්මා අම්මගේ කෝච්නේ හැටියට හිටියා. එයා අම්මත් දැන් රිටයර් කරන්න ළඟයි. මගේ ලොකු අයියාත් දැන් එයාගේ ජොබ් එකෙන් අස් වෙලා. එයාත් ස්විමින් වලට ඇවිල්ලා හිටිය කෝචින්. අපි කතා කරලා කිව්වා අම්මගේ ස්කොඩ් එක අපි එකට කරමු කියලා. ඉතින් ඕකෙන් මම ජොබ් එක අතරලා මේ ස්විමින් කෝචින් පැත්තට ගියා. එදායින් පස්සේ අර කියන්න you didn't look back කියන එක ආයෙ මම පිටිපස්සේ බැලුවෙත් නැහැ. මං හිතේ මං හරි තැන ඉන්නේ. නමුත් සතුටුයි කිසු ජීවිතයේ අර අපි ගන්න පළවෙනි ඩිසිෂන් එක ෆස්ට් කරිය එක හරියන්න ඕනෙම කියලා ප්‍රෙෂර් එකක් එනවානේ සමහර විට. ඔව්. ඇතියන්තම් අපිට ඒක තිබ්බ නැහැ. ඉතින් දේවල් try කරා. try කළා මං ආපු තැන හොඳයි. දැන් මොනවාද ජීවිතය සතුටින් ගත කරන්න කරන්නේ? Look ඒකට තමයි අර කිව්වේ අර වතුරත් එක්ක මම ඇත්ත වතුරත් එක්කම තමයි ජීවිතේ වතුර තමයි ජීවිතය කරගෙන දෙන්නේ. ඒකේ වතුර නැත්තම් ජීවිතයක් නැද්ද? වතුරෙන් තොර ජීවිතයක් නැද්ද? ජලයට බහින් නැතුව ලයිෆ් එක එන්ජොයි කරන්න බැරිද? පුළුවන්. ඕන හොබීස් හොබීස් පැත්තේ බැලුවොත් මම ඇත්තටම සර්ෆ් කරනවා. මම කයිට් සර්ෆින් කරනවා. ඉතින් මම වීකෙන්ඩ් එකේ එනකම්ම ඉන්නේ. රයිට්. ඉතින් මේවැනි ක්‍රීඩාවල් මට ගොඩක් කැමතියි. සුමාන දාස්වල වැඩ තියෙන කෝචින් කියනකොට ජොබ් එක ඉතාමත් මම හැමදාම කියලා තියෙනවා. ඇඩ්වර්ටයිස් කරන්නේ නැහැ. නමුත් I'm single today. රයිට්. Yeah, sure. කවුද කියයි කසාද බඳින්නේ නැත්තේ කියලා මම කිව්වා මං Me, I'm waiting for I want like to be a house husband. So I want to get married a rich lady. Okay. Habai man kiyanne salli godak labunath. Heta mata sweep ticket ekak labunath. Man ara coaching job ekak nawath karanne ne. Julian Bolling kiyana tama namatath nemei me lamai ekka api coach karala kale gatha karanna eyata udaw karanna kemathi. E sattuta man idanne wenna koyawath wenna ba. Hari hari. ජුලියන් කියන්නේ අපි සියලු දෙනාම දන්න ආකාරයට බොහොම සරල ජීවිතයක් ගත කරන ජීවිතය සාමාන්‍ය විදියට ගත කරන පොඩි පොඩි දේවල් වලින් සතුට ලබන සහ ලංකාවේ තරුණයන්ට ජවයක් දෙන්න එයාගේ ආකල්ප වෙනස් කරන්න නොයෙකුත් අංශවලට නොයෙකුත් ශේෂ්ඨවලට නිල් නැයින් පුජලෙක් අපි මේ විරාමයෙන් පස්සේ ජුලියන් ගැන තව තව කතා කරමු ජුලියන් අපි පුජලන් හැටියට අපි නියලෙන් ඕනේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් අපිට යම්කිසි අවබෝධයක් තිබෙන්න ඕනේ. තමන් දක්ෂ මොකටද කියන එක සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ දක්ෂතාවය හඳුනාගෙන අපි ඊට පස්සේ අවස්ථාවන් හොයනවා. ඒ අවස්ථාව තුලින් ජීවිතය ගොඩ ගන්න. දැන් ඔබ ජලයත් එක්ක ඔබ ස්විමින් තමයි ඔබගේ මුළු ජීවිතයම වෙලා තින්නේ. කොහොමද මේ අවස්ථාව හඳුනාගත්තේ? කොහොමද ජුලියන් බෝලින් ස්විමින් වලටම ඉපදිච්ච කෙනෙක් කියලා හඳුනාගත්තේ? අත්තර කිසු මේක ඉන්ට්‍රෙස්ටිං අර මං හිතන්නේ මං ක්‍රීඩාවේද මං දක්ෂ කියලා. නමුත් අන්තිමට ඒ කියන්නේ ස්විමින් වල කරපු දේ වුණා. ඉතින් තව ක්‍රීඩා මීට වඩා හොඳට කරන්න තිබ්බද කියලා මට ඇත්තටම කියන්න අමාරුයි. නමුත් පොඩි දෙයක් වුණා. පොඩි කාලේ අපිට අවස්ථාවක් ලැබුණා කිසු අනිත් ක්‍රීඩාවල් කරන්න. ඉතින් දැන් ડોක්ටර් ජාන් ප්‍රින්ස් මගේ කෝච් එයා ඇතර මේ මස්ල් ෆිසියොලොජි එකේ ස්පෙෂලිස්ට් කෙනෙක්. ඒ ලංකාවේ බයෝ මෙකැනික්ස් මේ වර්ක්ෂොප් එකක් කරනකොට පුද්ගලෙක් ඇහුවා කොහොමද අපි ළමයිගේ ටැලන්ට් එක හොයන්නේ. දැන් මම ඇමරිකාවේ ලීඩින් බයෝ මෙකැනික් ස්පෙෂලිස්ට් කෙනෙක්. රයිට්. එයා කිව්වා ට්‍රයල් ඇන් එරර්. ඔක්කොම try කරන්න. ඔක්කොම try කරන්න try කරලා බලන්න මොකද්ද තමන්ට හරියටම කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් ඊයේ පෙරේදා මම ඇත්තටම අපේ පරණ ගුරු බනි රොබර්ට්ස් අහලා ඇති ඉස්සර කරාටි අපේ ලංකාවට ලොකුවට ගෙන අප පොඩි කාලේ මම ඇත්තටම ෆුල් ටයිම් කරපු ක්‍රීඩාව කරාටි. කරාටි. ඔකේ. අහහ. මොකක්ද කරේ ඊට පස්සේ ෂෝ එකක ලේඩි කෙනෙක් එක්ක ස්පා කරලා මට මාව බිම දාලා මට ගැහුවා. ඉතින් මම කිව්වා thank you very much. එතනින් කරාටේ ඇතරියා. අපි try කරා කිසු contact sport එක. අපි science එකෙන් බැලුවේ නැහැ contact sport එකක් කරමු කියලා. අපි මේ මගේ brothers-ලායි අපි ඔක්කොම ගිහිල්ලා කරපු එකක්. fun එකක් ගත්තා enjoy කරා ගොඩක්. right. talent එකක් තිබ්බ නැහැ. cricket වලට ගියා. නාම ගියා ලොකු අය cricket ගහනවා. දැන් එතන මම බැලුවා ලුක් මට bowl කරන්න ටිකක් පුළුවන්. නමුත් batting නම් කොහමවත් බැහැ. ඉතින් ඕක අර ෆාස්ට් බෝල කෙනෙක් කෙනෙකුට නෙට්ස් වල ප්‍රැක්ටිස් කරනවනේ. ඔව්. අපෝ එතන තමයි හිතන්නේ මේ ක්‍රීඩා මොකද්ද කියලා. වැවුලන්න ගත්තා. ඉතින් ඔය ඕ වගේ දැන් ක්‍රීඩා දෙක තුනක් try කරා. නමුත් මම ස්විමින් වලට එපා කිව්වා. පොඩි කාලේ ඉඳන්ම. අම්මා ස්විමින් කෝච්. නමුත් ස්විමින් බෑ කියලා කිව්වා. බෑ කිව්වට අයියලා දෙන්න කරනද?
ඉස්සර කිෂු තාම ඉතින් කියන්න අමාරුයි බට් ඉස්සර මං මගේ වයසට මං ගොඩක් පොඩි මගේ යාළුවෝ ඔක්කොම මට වඩා ලොකුයි ඇඟ ලොකුයි බර වලියට යන්නෙම නැහැ ඇගියොත් ගුටි තමයි පොඩි නිසා නමුත් කිෂු මේ අම්ම කිව්ව ලොක් වහත් පීනුවත් අර මගේ බැච්මේට්ස්ලා වගේ මං ඇඟ දායි කියලා මට මේ පොඩි සීඩ් එක දැම්මා Google එක මට නම් වටන තමයි මං කිව්වා ආයෙ නැ ඒකට යන්නම් කියලා අම්මා අම්මා හොඳ ටැක්ටික් එකක් පාවිච්චි කළා දෙන්න හොඳම එක කිසු ඉතින් ඕකට මං ගියේ ඇත්තට මට තාම මතකයි ආ ඒක නිසාමයි ගියේ ඇඟ හදා ගන්න නේද අනිත් අය මට වඩා ලොකු ඉන්නේ මං කිය සුමින් වෙන්න ඇති කියලා ගියා එතනින් සිම්පල් ස්ටෝරි මගේ දැන් ඊයේ පෙරදම් මල් යාළුවන්ට කතා කරා මගේ ජීවිතේ මට ලොකු ප්ලෑන්ස් තිබ්බ නැහැ අදත් නැහැ හෙටත් නැහැ ඊයේත් තිබ්බ නැහැ ওই දවසට කරන්න තියෙන දේ කර කර ගියා ලොකු ඇම්බිෂන්ස් නැතුව එන්ජොයි කර කර ගියා. ඉතින් ওই ගිය ගමනෙන් තමයි මේ ස්විමින් වල අද්දටම රිසල්ට් එකක් මෙතෙන්ට ආවේ. දැන් අම්මා අර ටැක්ටික් එක පාවිච්චි කරුවා. ඇඟ හදා ගන්න ඕන නිසා ජූලියන් එකට කැමති වුණා. ස්විම් කරන්න ගත්තා. පස්සේ ගෝල්ඩ් මෙඩල් ගහලා ඔලිම්පික්ස් තුන් සැරයක් යන්න ඒ මාර්ගය හදාගත්තා. බ්‍රෑන්ඩ් එකක් නේ කාලේ ජූලියන් බෝලින් කියලා කියන්නේ ලංකාවේ අති ජනප්‍රිය චරිතයක්. ජුලියන් බෝලිං ස්විමින් ගැන කතා කරනවා ජුලියන් බෝලිංගේ නම ගැන කතා නොකරම් බැරි තත්වයකට ආවනේ නමුත් මොන අවස්ථාවේද ඔබ හඳුනාගත්තේ මට පුළුවන් ලංකාවේ වාර්තා තිබීමට හැකියාවක් මේ ස්විමින් ක්‍රීඩාව තුළ තිබෙනවා කියලා ඇත්තටම ඒකත් අර දිනෙන් දිට ආපේක මට තාම මතකයි 1979 ඉන්දෝ ශ්‍රී ලංකා බංග්ලාදේශ කියලා ට්‍රයැංගල් මීට් එකක් තිබ්බා දැන් මම අවුරුදු 13යි මේකට ට්‍රයල් එකට ගියා මීට 400 ජහන් ජාසිංහ තමයි ඒතර නැෂනල් රෙකෝඩ් හෝල්ඩර් මම දැන් ෆයිනල් එකේ ඉන්නවා රයිට් ඉතින් මං කිව්වා රයිට් මම ෆයිනල් එකත් පීනන්නම් ඔය ෆයිනල් එක යද්දි මං ඔක්කොමලයි ඉස්සරහින් ගිහලා ජහන්ටත් ඉස්සරහින් යනවා මන්ද මං කිව්වා මේක වෙන්න බෑනේ මං කිව්වා මේකත් අවස්ථාව හොඳයි යමු කියලා ඉස්සරහින් ගියා ඊට පස්සේ යාවත් පැරද්දුවා එයා දෙවෙනියට ආවා මට තාම මතකයි ජහන් තාත්මත් හොඳ කියන්නේ මගේ හියරෝ බිකස් ඒ කට්ටිය ඒ ඉවෙන්ට් එක කරනකොට අපි පොඩි කාලේ අපි මොඩල්ස්ලා ඉන්නනේ රයිට් 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 රෝල් මොඩල්ස්ලා යා මට ඇවිල්ලා කිව්වා ජූලියන් වෙල් ඩන් සුපර් ජොබ් කියන්නේ මේ චැම්පියන් පරදුන එක නා රයිට් රයිට් ඇන් යූ හැව් අ ගුඩ් ෆියුචර් කිව්වා ඉතින් සමහරට ඒ කියපු වචන මම හිතන්නේ අපි බූස්ට් කරලා ඇති රයිට් රයිට් නමුත් රේස් එක දින්න රෙකෝඩ් එක කැඩුවා ඊට පස්සේ ඉන්දෝ ශ්‍රී ලංකා මීට් එකට දැන් මම ලංකාවට නියෝජනය කරනවා අවුරුදු 13යි කනාෂොට් නා කනාෂොට් කියන්න බුණා ඇත්තට මං හිතුවෙත් නැති දෙයක් ඊට පස්සේ දැන් ඔය තරගය තුලින් දැනගත්තා රයිට් මට ස්කිල් එක තියෙනවා නැෂනල් චැම්පියන්ව පෙරද්දුවා එයත් ඇවිල්ලා පොඩි ඉන්ස්පිරේෂන් එකක් දුන්නා ඒකත් එක්ක ජවයක් ඇවිල්ලා ඩිටර්මිනේෂන් එකක් ආවේ නැද්ද නෑ මට පුළුවන් මම අනිත් අයට වැඩි දක්ෂයි ඒ නිසා මම මෙවැනි ගමනක් යන්න ඕනේ කියලා ඒ ඩිටර්මිනේෂන් එකක් ආවද මොන හරි අවස්ථාවකදී ඒ වගේ ලොකු ඩිටර්මිනේෂන් නැහැ මගේ ඒක තමයි මම මී තිබ්බනම් මීට වඩා ලොකුට කරන්න තිබ්බද මන් දන්නේ රයිට් නමුත් මම බැලුවේ එදාට තියෙන දේ කරමු හරියට ඒක තමයි අදත් මම කරන්නේ ලොකු ඒ කියන්නේ එදාට කරන්න තියෙන දේ අතිසාර්ථකව කරන්නද එහෙම නැත්නම් කරන්න ඕන නිසා කරන්නද මොකක්ද ඇටිටියුඩ් එක මම එන්ජොයි කරන ට්‍රේනින් රයිට් මේන් සෙට් එක අපේ දැන් අපේ ක්‍රීඩා එන්ඩියුරන්ස් ටෙස්ට් එකන්නේ ඔව් ලොකුට ස්කිල්ස් කියන එකක් නැහැ ටෙක්නික් තියෙනවා නමුත් ක්‍රිකට් වෙන්න පුළුවන් රග වෙන්න පුළුවන් හැම මොහොතම වෙනස්. අපේ ඉත උඩයි පල්ලයි පින්න එක. ඔව්. එන්ඩියුරන්ස් ටෙස්ට් එකක්. ඉතින් මට මේ එන්ඩියුරන්ස් කේස් එක දැන් අද උදාහරණයකට 2D ෆ්‍රාන්ස් එක යනවා ටෙලිවිෂන් එකේ. ඔව්. මම ඉඳලා බලනවා. මට කැමැති මේක තමයි මේ එන්ඩියුරන්ස් කේස් එක. ඉතින් මම හිතන්නේ ඇඟෙත් තියලා ඇති. මට සෙට් එකක් දුන්නා. දරා ගැනීම හැකියාව. දරා ගැනීම ශක්තිය. ආ දිනා මට කැමති ඊළඟට ටච් කරලා ක්ලොක් එක බලනවා කෝච් මිස්ටර් ඊජී විල්සන් එතකොට වොච් එක දීලා මෙහෙම දැන් ඇත්තටම ට්‍රේනින්ග් වල එකපාරක් මම නැෂනල් රෙකෝඩ් එක කැඩුවා. මම කිව්වා උෆ්. ඒ සතුට. ඉතින් මට කැමති ඉදාර තියෙන චැලෙන්ජ් එක ගන්න. මීට් එකක් යනකොට මට සමහර වෙලාවට ඇත්තටම කම්පිටිෂන් එච්චරම කැමති නෑ. හැබැයි ඉතින් කරන්න ඕනේ කරන නිසා කරනවා. ට්‍රේනින්ග් තමයි මට ගොඩක් කැමති උනේ. මේ ඉතින් එතනින් හැබැයි මෙහෙමනේ දැන් ස්ටෙප් බයි ස්ටෙප් කිව්වොත් මට පේනවා තව ඉස්සරහට රයිට් ඉන්දෝ ශ්‍රී ලංකාව පේනවා ඉන්දියාත් එක්ක පේනවා දැන් ඒෂියන් ගේම්ස් තියෙනවා. එතකොට පොඩි කතාවක් යනවා. එතකොට කෝච් එක කතා කරලා අපි කියනවා මේකට යන්න. ඉතින් next step එකට අපි බලනවා. රයිට් අපි තව තවත් කතා කරමු මේ හරි හරිම ඉන්ට්‍රෙස්ටිං ජුලියන් කියන්නේ දවසේ මොහොතේ කරන දේ එන්ජොයි කෙරුවා අනිවාර්යයෙන්ම එදා දවසේ මේ මොහොතේ සාර්ථක වෙන්න තමයි ඔහු ප්ලෑන් කරලා තියෙන්නේ එහෙම තමයි ඔහු ගමන පටන් ගත්තේ සහ ගමනේ ක්‍රියාත්මක වුණේ මම හිතන්නේ අමුතු අදහසක් වෙනස් විදියට යම්කිසි දෙයක් කරපු පුජ්‍යලෙක් අපි මොහු ගැන තව තව ඉස්සරහට කතා කරමු වඩා හොඳ දේවල් ඉස්සරහටයි තිබෙන්නේ රැඳෙන්න මේ විරාමයේ පසු Thank you.
ජුලියන් ඔලිම්පික් තරඟයකට සහභාගී වීමම ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඉතින් මෙවැනි ජයග්‍රහණයක් ඔබ ලැබුවව කෙනෙක්ට හිතන්න පුළුවන් නෑ ජුලියන්ට එච්චර අභියෝගයන් තිබිලා නෑ. අම්මා ස්විමින් කෝච්, අයියලා ස්විමින් කෙරුවා. ඔබත් මොකක් හෝ හේතුවක් උඩ ස්විමින් වලට යොමු වුණා. ඉතින් ඒ පාත් එක තිබුණ කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. නැචුරලි මේක මේ ගමන ආව කියලා හිතන්න පුළුවන්. නමුත් මට හිතෙනවා ඔබත් එක්ක ගනුදෙනු කරන, ඔබ ආශ්‍රය කරන, අපි එකට වැඩ කරන පුජ්‍යලේ කැටියට මේක හරි චැලෙන්ජස් තිබිච්ච ජර්නි එකක් කියලා. මොනවද ඔබට තිබුණ චැලෙන්ජස් ජුලියන්? මට හිතට දෙකක් එනවා කිෂු. එකක් තමයි ඇත්තටම දැන් පොඩි කාලේදී මම කිව්වේ මගේ දැන් මම අවුරුදු 12 කට අපේ ඉස්කෝලේ රිලේ ටීම් එකටවත් මට chance එකක් තිබ්බ නැහැ. කොළඹ රාජකීය විද්‍යාලය. ඔව් රාජකීයල හොඳම රෙකෝඩ් හෝල්ඩර්ස් හිටියා මගේ වයසේ. සෙට් එකක් මීටි. ඉතින් ඒ වුණත් එතන බලන්න මට ටීම් එකේ ඉන්න අවස්ථාව ලැබුණා. ඉතින් මට තිබ්බ නැහැ ලොකුවට මේ මගේ ෆිසික් එකක් තිබ්බ නැහැ මොන ටැලන්ට් එකක් කියලා පේන්නේ නැහැ. ඉතින් එවැනි පුද්ගලයන්ට දැන් කියනවා එවැනි පුද්ගලයන් ලීඩ් ඩෙවලපර්ස්ලා කියලා. ඔකේ. ඒකට ක්‍රීඩාවේ තියන්න නැත්නම් පොඩි කාලේ රිසල්ට් එකක් පෙන්වන්න නැත්නම් සමහරවිට ලීඩ් තව කාලෙ ගිහිල්ලා පස්සේ පෙන්වන්න පුළුවන්. ලොකු ඒක ලොකු අභියෝගයක් නෙමෙයි, චැලෙන්ජ් එකක් නෙමෙයි. නමුත් ඉතින් එතන ඒක තිබ්බදී මට ලොකුවට තිබ්බ නැහැ මට පුළුවන් කියන එක. නමුත් ස්ටෙප් බයි ස්ටෙප් අර එක්ස්පීරියන්ස් කරනකොට හෙට නෙක්ස්ට් ඩේ පොඩි සක්සස් එකක් කියනකොට මම හිතනවා මේක හොඳයි. පුළුවන් කරන්න කියලා හිතුවා. නමුත් කාලේ යද්දී එකක් තමයි කිෂු ඇත්තට මට ඇමරිකාවට යන්න හොඳ අවස්ථාවක් ලැබුණා. අධ්‍යාපනයයි ක්‍රීඩාවයි කරන්න යුනිවර්සිටිකට ගිහිල්ලා ඇකඩමික්ස් කියන්නේ ස්පෝර්ට්ස් ස්කෝලර්ෂිප් එකක් බට් ස්ටඩීස් එක කරන්න ඇමරිකාවේ ඩිවිෂන් 2. ඉතින් මම ඊට කලින් කරපු ටයිම්ස් වලින් මට ඩිවිෂන් 2 නැෂනල් ජන්දත් ඒ ලෙවල් එකේ හිටියේ. ඉතින් මට හොඳ අනාගතයක් තිබ්බා. ඒ මම බැලුවා මේ අවුරුදු 4 නම් ෂෝ හොඳට තියේ කියලා. කිෂු එතන ගිහිල්ලා අවුරුදු 4ක මේකන්නේ ස්කෝලර්ෂිප් එක ෆස්ට් ඉයර් එකෙන් මට මගේ ස්විමින් ඉම්ප්‍රූව් වුණා. ඊට පස්සේ මගේ ස්විමින් මෙහෙම වැටුණා. බැහැගෙන කියලා. බැහැගෙන නේ වැටුණා කියන්නේ අන්තිම දැන් අපි කෝඩ් කියන්නේ ගර්ල්ස් ඇන්ඩ් බොයිස් අපි එකට ට්‍රේනින් කරා යුනිවර්සිටි එකේ. ගර්ල්ස්ලා දැන් මාව පරද්දනවා. පුදුමයි. මොකද උනේ? ටයිමින් ගත්තාම ටයිමින් ඩ්‍රොප් වුණාද? එහෙම ටයිමින් ඩ්‍රොප් වුණා. එක තැනක හිටියත් කමන්නේ නැහැ. අපිට ඕනේ ඉම්ප්‍රූව් වෙන්න. දැන් හිතන්නකෝ එක තැනක ඉම්ප්‍රූව් වෙන්න නැත්නම් එක තැනක හරි හිටියා නම් not bad. ප්‍රශ්නයක් නැහැ. ඔව්. මෙතන මෙහෙම වැටුණේ. ඒ කියන්නේ ක්ලිෆ් එකෙන් වැටුණා වගේ. දැන් මම තප්පර 50 මම ස්ප්‍රින්ටර් කෙනෙක් නෙමෙයි නමුත් තප්පර 56ට 100 එකක් මීටර් 100 පිරින එක නම් දැන් විනාඩියටවත් යන්න බෑ. ඇත්තට දැන් ඊ කාලේ උනේ කිෂුව අපිට ආර්ථික පැත්තෙන් ඇත්තටම සල්ලි ලොකුට තිබ්බේ නෑ. මේක හොඳ කතාවක් කියන්නේ මම හිතන්නේ අම්මා තාත්තා මට එවන සල්ලි වලින් මට සුමානකට තිබ්බේ ඩොලර්ස් 15යි. ඩොලර්ස් 15යි කෑම ගන්න. දැන් ඕක බෙදනකොට දවසට ඩොලර්ස් 2යි. ඔව්. මිල්ස් උනකට. ඔව්. ඉතින් මම බඩගින්නේ කියන ඇමරිකාවේ කෑම ලාභයි. ඔව්. නමුත් ඒ අර ක්‍රීඩකයට ලැබෙන්න තියෙන ආහාරය මට ලැබුණේ නැහැ. උදාහරණ මගේ සීසන් එක පටන් ගන්නකොට මිෂ කරන අපේ බඩි ෆැට් එක. ඔව්. 107 කර තිබ්බේ. 7 තමයි අඩුම තියෙන්න ඕන ලෙවල් එක ක්‍රීඩකයට. රයිට්. මේ ඇත්ලීට් කෙනෙක්ට ස්විමින් වල. ඒ දවසේ එහෙමයි කිව්වේ අපිට. මගේ එක 7න් බහිනවා 2ට. 0.2ට බඩි ෆැට් එක. මේ දෙය. ඒකට කිව්ව මම අස්නීප වුණා නම් ඇත්තටම ඕකෙන් ගොඩ ගන්න තමයි. ඔව් ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබුණා කියලා. ඉතින් මට අර වතුරේ ෆීල් එක දැන් අනිත් එක මම ඊස්ට් කෝස්ට්. ඒ කියන්නේ නැගිනේර පැත්තේ හිටියම එක හරිම සීතලයි. ඔව්. ඉතින් මේ දෙකුත් නැහැ. ඉතින් මට වතුරේ ෆීල් එකක් නැතුණා. සාමාන්‍ය සීතල පරිසරයක ජීවත් වෙනකොට වැඩිපුර ආහාර අවශ්‍යයි ශරීරයේ උණුසුම පවත්වාගෙන යන්න. මට දැන් ක්‍රීඩාවත් කරන්න බෑ. හැබැයි මං ගිව් අප් කරේ නැහැ. කෝචස්ලා මට ඇඟිල්ලක් පෙන්වන්නේ. පියෝචස්ලාට පේනවා මම උපරිම දෙනවා නමුත් රිසල්ට් එක නැහැ. ඒක එච්චර තරහා යන්නේ නැහැ කට්ටිය. බිකෝස් ස්කෝලර්ෂිප් එකක් දෙනකොට ඒකට එක්ස්පෙක්ට් කරනවා මේ රිසල්ට්ස්. ඊට පස්සේ තමයි ඔය සවුත් ඒෂියන් ගේම්ස් වල 91 මගේ තාත්තගේ මරණයක් තිබ්බා. මාස 6කට කලින් මම ෆියුනරල් එකට ඇවිල්ලා මම අම්මත් එක්ක ට්‍රේනින් කරා. කරලා අපේ ට්‍රයල්ස් තිබ්බෙත් මාසයකට කලින් ඔය සවුත් ඒෂියන් ගේම්ස් එක දිසెంబර් මාසෙ තිබ්බේ. රයිට්. ඒකෙත් මං අපේ ස්ට්‍රාස් වල මම ඔක්කොම දින්නා. නමුත් මම දැනගත්තා මගේ ටයිම්ස් මදිය ඔය ඉන්දියාවත් එක්ක යනකොට. මට දැන් ප්‍රෙෂර් එකක් තිබ්බා බිකෝස් ලොකු බලාපොරොත්තු තියනනේ. ඔව්. දිනන්න ඕනේ කියලා. හා. ඉතින් ඇත්තටම සුමානකට කලින් ඉවෙන්ට් එකට කලින් මම අම්මට කිව්වා දැන් මට ඇති මේක එපා කියලා මට. හැබැයි ඊට පස්සේ කට්ටිය මට කතා කරලා අම්මා කිව්වා කමන්නේ පීනන්න ඕනේ නැත්තම් පීනන්න එපා කියලා ලස්සන කතාවක්. හා. හැබැයි ඇතොරිටීස් ලයිවිලා මට කතා කරා මිස්ටර් පින්නවල හොඳම මගේ ගුරු ප්‍රේම පින්නවල ගෙදර සෙවිදනම ගරු කරන චරිතය
කරන්න පුතේ කරන්න කියලා දියන්තෙන් ආවා. ඉතින් මම ගේම්ස් කරා. කිසු මට මෙඩල්ස් 6 එදා දෙන්නට අවුරුදු 6කෙන් මට ෆස්ට් ටයිම් මගේ ටයිම්ස් මම බීට් කරා. පරණ අපි යන්නේ දැන් ටයිම්ස් වලට නේ අපි ක්‍රීඩා. ඒතකොට ආහාර සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා ඇමරිකාවේ ඉන්නකොට. ඔබ එහෙනම් එනවා මාසයක් කොළඹ හිටියානේ. මාසයක් කොළඹ ඉඳි හොඳට කෑවා. හොඳට කෑවා. අම්මගේ කෑම කෑවා. අයිසන් කරි දුන්න වැඩේ මෙතන රිසල්ට්. රයිට්. කිසු එතනින් උනේ ඇත්තටම ගොඩක් කාලයක් මට ඉඳ උනා. බලාපොරොත්තුෙන් ගියා මේ මගේ අන්තිම අවුරුදු 4 තවත් ලෙවල් එකට යයි කියලා. ඔක්කොම බලාපොරොත්තුෙන් යනකොට වැටෙනවා. හැබැයි ළඟින් හිටියා පවුල අම්ම මෙහින් එව්වේ නෑ ලුක් අපි සල්ලි තියෙන එකවත් එවනවා කෝ රිසල්ට් මොනවත් නෑ. තිව දුන්න සපෝට් එක නිසා මං හිටියා. අභියෝග ජයගත් යන්නේ මේ විදියට. ඒක ඔව් ජුලියන් බෝලින් කියලා ඔබ කලින් හඳුනාගෙන හිටපු චරිතය සමහරක් වෙලාවට ඔබ හිතන්න ඇති බොහොම සල්ලිකාර පවුලක සාමාන්‍ය සල්ලි තිබුණු පවුලක් මම ඒක දන්නවා අනිවාර්යයෙන්ම කොළඹ 3 කොළඹ 7 බෝඩර් එකේ ජීවත් වෙන රාජකීය විද්‍යාලයට යන්නේ ඇමරිකාවට යනවා නමුත් දෙමව්පියන්ට ඒ එයාගේ තිබිච්ච කැපැසිටි එක අනුව ඩොලර් 5 සතියකට එවන්න පුළුවන් මේක හරි ආහාරයක් ක්‍රීඩකයෙක්ට අවශ්‍ය හරි ආහාරයක් ගන්නවත් සෑහීමකට පත්විය නොහැකි ප්‍රමාණයේ මුදල් ප්‍රමාණයක් ඒක ඇතුලේ අර බොඩි ෆැට් එක ඔබ මේ එක්ස්ප්ලেইন කරපු ආකාරයට සිද්ධ වුණා. ඉතින් මේවැනි අභියෝගයන් ජයගෙන තමයි ජුලියන් බෝලින් බ්‍රෑන්ඩ් එකක් හදාගත්තේ ලංකාවේ රීජන් එකේ සහ ඔලිම්පික්ස් යන්නේ. අද මේ වෙනකොට ලංකාවේ ඉන්න නම්බර 1 ස්විමින් කෝච් කෙනෙක්. ඉතින් මේ කතා වලින් ඔබට ඉගෙන ගන්න බොහොමයක් දේවල් තිබෙනවා. රැඳෙන්න අපි එක්ක තව තව දේවල් ජුලියන් ගෙන් ඉගෙන ගන්න. ජුලියන් රටක බ්‍රෑන්ඩ් එකක් හදනකොට අනන්‍යතාවයක් හදනකොට ක්‍රීඩාව ඉතාමත් වැදගත්. මොකද ක්‍රීඩාව නිසා රටවල් ප්‍රචලිත වෙලා ඒ ප්‍රචලිත වෙච්ච ඒ පදනම පාවිච්චි කරනවා රටවල් වල නොයෙකුත් ජයග්‍රහණයන් කරා යන්න. ඔබ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව මේ කලාපීයව සහ ගෝලීයව ක්‍රීඩාව පැත්තෙන් යම්කිසි තැනක් හදන්න ඉදිරිපත් වෙච්ච පුද්ගලෙක්. ස්විමින් වලින් කොම්පිටිටිව් ස්විමින් වලින් අයින් වෙලා දැන් සෑහෙන කල් දැන් කෝචින් වල ඉන්නේ සහ නොයෙකුත් දේවල් වල ඔබ නීලෙනවා කියලා මම දන්නවා. Contribution to the nation, right? Giving back to the society. මොනවද ඔබ රට වෙනුවෙන් කළා තියෙන්නේ මේ වෙනකොට? එකක් කියන්න අපේ දැන් 2004 සුනාමි එක ආවම කතාවක් ආවා මේ ළමයි දැන් කියන්නේ වෙරළත් එක්ක ජීවත් වෙන ළමයිටයි පවුල් වලට ලොකු බයක් තියෙනවා. ඒක ට්‍රෝම එකක්. ඒක ජීවිතයෙන් ගලවා ගන්න බැරි ට්‍රෝමස්ලු. ඔව්. එක්ස්පර්ට් කෙනෙක් කියලා තිබ්බලු මේ කට්ටියට ඒ ට්‍රෝම ඒ සුනා ඒ කියන්නේ ට්‍රෝම එක ආපු තැනට යවන්න පුළුවන් නම් ඒ බය නැති කරලා අපිට ආයේ පරණ ජීවිතය ආරම්භ දෙන්න පුළුවන් කියලා. රයිට්. ඒකට අපිට අදහසක් ආවා අපි 3 දෙනෙක්. පැට්‍රනෙලායි ටෝනි මමයි ඒ ෆොරින් එක්ස්පර්ට් කපල් එක අපි බීච් එකට ගිහිල්ලා පූල් එකක් දාමු. ඒතකොට මම ඇමරිකාවෙන් ගෙන්නෙව්වා ඒ කාලේ සුනාමික එන්ඩිසර තමයි ඕඩර් එක දැම්මේ මේ පොඩි බිස්නස් එකට මේ ගාඩන් පූල්ස් කියලා පොඩි පූල් එකක් ඉන්ෆ්ලේට් කරලා. ඔව්. මම කිව්වා ලුක් දැන් ඒ දැන් හම් වෙන්න ඉස්සර ගිය ඊට කලින් සුමානේ තමයි පූල් එක මට ආවේ ක්ලියර් කරේ මම. ආ ඕකේ. ඉතින් මං කිව්වා ලුක් අපි එහෙම එකක් තියෙනවා නම් අපි මේ පූල් එක ගිහලා බීච් එකේ දාලා ලුණු වතුරින් පුරවලා අපි ළමයිව එතන ස්විමින් වලට කරමු. ස්විමින් කියලා දෙනකොට අපිට සමහර විට මෙහෙමීට මොහොතට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. රයිට්. ඉතින් අපි දංගලෙන් තංගලෙන් පටන් ගත්තා ඔක. කෝච්චර්ස්ලා එතන ඉඳලා අපි කොළඹට ගෙනල්ලා අපි කෝච් කරා how to be a trainer. එතන ළමයි අපි ගෙනල්ලා තාම මතකයි කිසු ෆස්ට් ඩේ ළමයි බයෙන් එන්නේ. පවුල් පිටින් තම්මලා ආවා. ඔය දර සුනාමියේ සුනාමියේ මෙතන වැදිලා දැන් මාස දෙකක් විතර දැන් ගිහිල්ලා. සයිකලොජිකලි ඩවුන් වෙලා. ඊටසේ අපි ඔක පූල් එකට දාලා අපිට ගොඩක් උදව් කරා නාවික හමුදා වේතන. මේ ඊටසේ අපි ක්ලාසස් කරා සුමාන 5ක් විතර යනකොට මෙන්න ළමයි මූහුදරත් බයලා. කිසු ඊට පස්සේ අපි දැනගත්ත මේ සිස්ටම් එක හරි කියලා. රයිට්. ඊට පස්සේ අපි ස්පොන්සර්ස්ලා හොයලා ස්විමින් පූල්ස් 30කට වැඩිය හැදුවා ෆයිබර් ග්ලාස් පූල්ස් මීටර් 5ක් දිග බීච් එකේ ගමෙන් ගමට ගියා අපි දැන් එක ගමකට ගිහිල්ලා එක පූල් එකකින් එතන සුමාන 5කට ඒ ගමේ ළමයි ඔක්කොම ස්විමින් කරන්න කරනකොට අපි හිමීට අර මුහුදේ මුහුදට තියෙන බය නැති කරන්නද කෙරුවේ ඒක තමයි අපි අත්තර කරේ ස්විමින්ම කියලා දෙන්න අමාරුයි මීටර් 5ක පූල් එක සුමාන 5කින් නමුත් අපි කරේ ඒ වැඩේ ඒ වගේ ළමයි 13 දාගෙන හැම ගමකටම අපි ගියා පානදොර ඉඳන් ඉකෙනේ ඩවුන් සවුත් ගිහිල්ලා ඊස් කෝස්ට් එකෙන් ඇවිල්ලා ඊට පස්සේ ඇත්තටම අපිට මුල්ලදීව් පැත්තේ අපි ඒ කාලේ එල්ටිටි එකත් එක්ක කතා කරලා ඒ පැත්තටත් ගියා බැටිකලොත් ගියා
ළමයි 13000කට මේක කරා මං බැලුවේ එතන ලොකු ජයග්‍රහණයක් තිබ්බා මේ ළමයිගේ ජීවිතේට. ඉතින් අපි ටික දෙනෙක් හරි එකට ඇවිල්ලා එකට වැඩ කරලා ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒක එකක්. මට හිතනවා තව උදාහරණයක් තමයි 92 ඔලිම්පික් ගේම්ස්. එමෙතුමා එතන අපිව කැඳවලා අපිව විශ් කරා. ඉතින් ඉස්සර පොඩි සෙරමොනි එකක් දීලා කට්ලට් එකයි ෂෝටිස් ටිකක් දීලා තේ එකක් දීලා අපිට අපිව කියන්නේ ඉන්ට්‍රොඩියුස් කරන්න මොටිවේට් කරන්න. ඊට පස්සේ ඒ ඔක්කොම කරලා මම ඉන්ට්‍රොඩියුස් කරා මම කැප්ටන් කියලා. එතකොට මගේ මේ තුන්වෙනි ඔලිම්පික්ස් එක. ඇත්තටම සියානි දර්ශල ඔක්කොමලා ඉන්නයි ටීම් එකේ. කටික ෆස්ට් ඔලිම්පික්ස්. අනිත් දවසේ පත්තරේ මගේ හොඳම යාළුවෙක් කරු අපේ මැරතන් කරු දැනද නැහැ. ජීවිතේ යා ක්‍රීඩාව කරලම නැති වුණා. දුකම දවසක් එතුමාට කැප්ටන්සි එක දුන්නා. දැන් මට එතුමත් එක්ක වෛරයක් තිබ්බ නැහැ. නමුත් ප්‍රශ්නයක් තිබ්බා. මේ පැය දෙක තුනකින් මොකද උනේ? තීරණය ඇයි වෙනස් කරුවේ කියලා. දැන් මගේ 3rd 3rd ඔලිම්පික්ස් මම කලින් ඉතින් අපිටත් සීනියර් කෙනෙක් ටීම් එකේ. ඉතින් ඒ පොඩි අභියෝගයක් ආවා, චැලෙන්ජ් එක. ඊට පස්සේ අපි මම ගෙදර ගිහිල්ලා අම්මයි මගේ අයියලා දෙන්නත් එක්ක කතා කරලා අපි තීරණයක් ගත්තා අපි ප්‍රොටෙස්ට් කරන්නේ නැහැ කියලා. රයිට්. රට කියනවා නම් ගිහිල්ලා සහභාගී වෙන්න ක්‍රීඩකෙක් හැටියට මම ගන්නවා. ඉතින් මට අයිතිය තිබ්බ ප්‍රොටෙස්ට් කරන්න. වැරදි නැහැ මම හිතන්නේ. ඔව්. නමුත් ඉතින් ඒ වගේ පොඩි පොඩි අභියෝග එනවා. ඔව්. අපි දැන් මේ කන්ට්‍රිබියුෂන් එක ගැන කතා කරන්නේ ජූලියන් අර ස්විමින් වැඩේ ගැන කතා කරුවා. කොහොමද මූදට තියෙන බය නැති කරන්නේ මේ මේ සුනාමි වලින්? තව මොනවද ඒ වගේ වැඩ කළා තියෙනවා දන්න ඔබ විශේෂ දේවල් කළා තියෙනවා කියලා? කන්ට්‍රිබියුෂන් යස්. තව එකක් තමයි ඇත්තටම අපි ඉස්සර ආමි එකේ තමයි ට්‍රේනින් කරේ. මගේ අම්මා එතන ජෙනරල් වනසිංහ කිව්වා ක්ලබ් එක SS එකෙන් අරන් ඇවිල්ලා ආමි එකේ කරන්න ගෝල්ෆේස්. එතන අම්මා එහි ට්‍රේනින් කරද්දී ආමි අයගේ ඩිසේබල් අයගේ ස්විමින් පටන් ගත්තා. ඒ පුද්ගලයෙක් KVC ප්‍රියදර්ශන සාජන් කෙනෙක්. එතකොට පැරලිම්පික්ස් වලට ගිහිල්ලා කිෂු තප්පර ඒ කියන්නේ ඇත්තටම 4 වෙනියට ආවා. ඒ කකුලක් නැතුව ස්විමින් මේ ලර්න් කරේ කකුල නැති වෙලා පස්සේ අන්තිම මීටර් 100 තප්පර 58ට වීනවා. මම පීනලා තියෙන්නේ 56ට. 56ට. ඉතින් හොඳ ටයිමින්. හොඳ ටයිමින්. කකුලක් නැතුව මොකද කකුල් දෙකයි කකුල් දෙකයි නැත්තම් කොහොමද පීනන්නේ? ඒ බැරි වේගයක. කට්ටියට ඒ ස්විමින් කරන එක මම හිතන්නේ ලොකු මේකක් වුණා මට. ඔව්. ඊට අමතරව මම දන්නවා ඔබ ආදිවාසී වෙනුවෙන් යම් කිසි දායකත්වයක් ලැබල දුන්නේ කියලා. ඒක ගැනත් කෙටියෙන් කතා කරමු. යස්. ඔතුමා මතකයි අපි ටුවරිස් මිනිස්සුගේ ඔතුමා චෑමන් මේ අපි අයන් මෑන් ට්‍රයතලොන් එක කරානේ. ඉතින් අපිට අවස්ථාවක් අපිට දැනගත්තා මේ නැෂනල් ෆෙස්ටිවල් එකේ ආදිවාසී පුංචි බණ්ඩා මේ ඊස්ටර්න් ප්‍රොවින්ස් එකෙන් කරා කියලා ට්‍රයතලොන් එක. ඉතින් අයන් මෑන් කියන මේ තරගේ අපි කොළඹටගෙන ඔබතුමාලා ගොඩක් උදව් කරා අපිට ඒකට ඒක ගොඩ ගන්න. එතන වරත් මතකයි ඒ පුද්ගලයාගේ ටැලන්ට් එක කොච්චර හොඳද. ඉතින් ගමට කියන්නේ මේ ගමෙන් ගම. ගමටත් ඇතුලෙන් තියෙන ගම තමයි අපි ආදිවාසීන්. ඉතින් මං හිතනවා මෙතනත් ගොඩාක් කියන්නේ ඒවැනි පුද්ගලයන්ට මේවැනි ක්‍රීඩාවක් කරන්න. ඔව් 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 ජාත්‍යන්තරයට ගියා. ඔව්. ඊටසේ කොච්චර ප්‍රසිද්ධ වුණා ලංකාවට ලොකු නම්බුවක් ගෙනාවා. ඉතින් මට තාම මතකයි ආයි ගමට ගිහිල්ලා මම යාගේ කියන්නේ තියෙන වැවේ බැහැලා යාත් එක්ක අපි දැකලා තියෙනවා TV වලින් ඔබ ඒ දේ කරනවා. පුදුමක තමයි. එක්සලන්ට්. අවසනාවකට කාලය සීමා සහිතයි ජූලියන්. මම කරපු දේවල් ගැන ඉතාමත් හොඳින් පැහැදිලි කෙරුවා. සුනාමියෙන් බැට කාපු අයගේ ඒ තියෙන මානසිකත්වය වෙනස් කරන්න, මුහුදට තිබෙන බය නැති කරන්න කරපු දේ, ආබාධිතයන්ට කොහොමද ස්විමින් පුරුදු කෙරුවේ සහ ඒ ටයිමින් ඒ ලෙවල් එකට ගත්තේ කොහොමද, සහ ආදිවාසී තරුණයෙක්ගේ තියෙන දක්ෂතාවයන් දැකලා ඔහුව ජාත්‍යන්තරයට ගෙනියන්න ඒ අදහස පාලුනේ වෙන කාටවත් නෙමේ ජූලියන් බෝලිංට. මේවා හරිම ඉන්ට්‍රෙස්ටිං දේවල් ජූලියන්. ද කන්ට්‍රිබියුෂන් ටු ද නේෂන් හැස් බීන් ෆිනෝමිනල් ඇන්ඩ් එක්සලන්ට්. තැන්ක් යූ වෙරි මච් ෆර් දැට්. ඉන්න අපිත් එක්ක ඊළඟ විනාඩි කීපෙත් මේවැනි විශිෂ්ට දේවල් ඔබට මොහුගෙන් ඉගෙන ගැනීම හැකියාව තිබෙනවා. ජූලියන්, you are an opinion leader. මම දන්නවා ඒක. මතේ වෙනස් කරන්න පුළුවන් චරිතයක්. මොකද ඔබට මිනිස්සු ගරු කරන, ඔබ කියන දේ තුල weight එකක් තියෙනවා. මිනිස්සු ඔබ follow කරනවා. ඔබ role model එකක්. ඒතකොට අපි ඒ පදනම මත කතා කරුවොත් ලංකාව මේ යන විදිය හරියද? ලංකාවේ වෙනස් විය යුතු තැන් තියෙනවද? මොනවද ඒ වෙනස් විය යුතු තැන් ඔබ හිතනවා වෙනස් විය යුතුයි කියලා? කොහොමද අපි වෙනස් කරන්නේ වඩා හොඳ රටක් නිර්මාණය කරන්න අපේ මහජනතාව වෙනුවෙන්? කිසිම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම
මං හිතන්නේ ක්‍රීඩාව ගැන බැලුවොත් උදාහරණයක් අපි අර ස්පෝර්ට්ස්මන්ෂිප් කියන එක වචනෙන්නේ ක්‍රීඩාවෙන් ස්පෝර්ට්ස්මන්ෂිප් ස්පෝර්ට්ස් දැන් ක්‍රීඩාවෙත් ඒක නෑ අද අද ක්‍රීඩාව බැලුවොත් ප්ලෑනින් කියන වචනයක් නෑ ට්‍රාන්ස්පරන්සි කියන කියන්නේ කරන දේ විනිවිදභාවය ඔව් ට්‍රාන්ස්පරන්සි ඒක නෑ තරුණයන්ට තියෙන අවස්ථාව අප හරියට අරන් දෙන්නේ ඉතින් මට හිතන්නේ මේක කරන්න පුළුවන් දැන් ඇමරිකාවේ දැන් ක්‍රීඩාව කිව්වත් මේ රට යහන්නේ ඇමතුමා දැන් ඇවිල්ලා වෙනසක් කරයි දලුත් ඇමතුමා ඇමරිකාවේ ඇමතුමෙක් නැහැ ක්‍රීඩාවට සිස්ටම් එකක් තියෙනවා ඔව් සිස්ටම් එක විසින් තමයි ක්‍රීඩාව පරිපාලනය කර වෙන්නේ සහ කරන්නේ දැන් ඔයා මෙහෙම අපි තරුණයන්ට අපි අපේ ලාංකික අවස්ථාව දුන්නා දැන් ඒ ලෙවල් සිස්ටම් එක මම දන්නේ හොඳම සිස්ටම් එකක්ද නමුත් බලන්න රටේ වෙන්නේ ට්‍රාන්ස්පරන්ට් කාටත් තමන්ගේ පුතා කැම්පස් දාන්න බෑ ඉන්සෙන්ටිව්ස් තියෙන කැම්පස් යන්න ඉන්ඩස්ට්‍රි එකක් හැදිලා ටියුෂන් හැදෙන හොඳට යනවා කෙලින්ම ඒ එක මට හිතන විදිහට එකම හොඳ උදාහරණ ඒ ලෙවල් සිස්ටම් එක අපි ඒ වගේ අවස්ථාවක් අපේ ජනගහනට අරන් දුන්නොත් කෘෂිකර්මයේ වේවා බිස්නස් වේවා ස්පෝර්ට්ස් වේවා අපේ රට තව තැනකට යයි ඉතින් මං හිතන්නේ මෙතන තමයි අපිට ඕනේ ක්ලියර් ප්ලෑන් එකක් ඔක්කොමට අවස්ථාවක් ඔබ අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරන්නේ නැත්නම් ක්‍රීඩාව සම්බන්ධයෙන් නෑ ඒ අධ්‍යාපනයේ එකම උදාහරණයක් ලංකාවේ තියෙනවා ඔව් ඒ ඒ ලෙවල් සිස්ටම් එක ඒ ඒ ලෙවල් සිස්ටම් එක වාගේ අපිට ඒක ක්‍රීඩාවට ගේන්න පුළුවන් නේද හරි හරි ඒ මේ මේ এডুকেෂන් සිස්ටම් එකේ ඒ ලෙවල් වල ඉඳන් තියෙන සිස්ටම් එක වගේ සිස්ටම් එකක් ක්‍රීඩාව වෙනුවෙන් හදන්න පුළුවන් නම් බිස්නස් වර්ල්ඩ් එකට කියමු ඕන එකකට ඕන එකකට එතකොට નિરાයාසයෙන්ම අර ක්‍රීඩාවට දක්ෂ අයට යම් කිසි අවස්ථාවක් සැලසෙනවා කියන එකයි ඔබ කියන්නේ මේක ඕන ඉන්ඩස්ට්‍රි එකට අපි ඒක කරොත් ඒක ඇප්ලයි කරන්න පුළුවන් ඒ තියරි එක හරිම ලේසි රයිට් ප්ලෑනින් කියන වචනේ ප්ලෑනින් කියන වචනේ ඔව් දැන් ඔබ එතනදී කිව්වා ක්‍රීඩාව ගොඩක් වෙලාවට පරිපාලනය කරන්නේ ක්‍රීඩාව වෙනුවෙන් තීරණ ගන්න අපේ රටේ නම් දේශපාලඥයින් නමුත් වෙන රටවල ඔබ ඇමරිකාවනි උදාහරණයක් ගෙනල්ලා කියනවා ඒ රටේ සිස්ටම් එකක් තියෙනවා පොලිටිෂන්ස්ලා කවුරුනත් ඒ සිස්ටම් එක ඇතුලේ ක්‍රීඩාව දියුණු වෙනවා කියන එක. හරිම ලේසි එතන 4 year calendar එක තියෙනවා ඔලිම්පික්ස් වලට. annual calendar තියෙනවා local nationals වලට. pan pacific කියන meets ඔක්කොම calendar එකේ තියෙන්නේ. ඔව්. අපිට තියෙන්නේ n selection trials method ඔක්කොම දාලා තියෙන්නේ. හරිම ලේසි. අපි දන්න ඉස්සරහට මොකක්ද තියෙන්නේ. ඔව්. අපිට තියෙන්නේ training කරලා තරඟට යන්න විතරයි. ඉතින් ඒ fair play එකක් තියෙනකොට competition එක උඩට යනවා. right. ඒ එක වෙනස් විය යුතු තැනක් තව මොනවද වෙනස් වෙන්නේ මට ඇත්තටම කැමති කියන්න කිසිම එක තමන්ට අයිති නැති දෙයක් gedara ගෙන යන්න එපා මං හිතන්නේ මේක දේශපාලනේ තියෙන මං අදත් යාළුවෙක්ට කතා කරා එයා කිව්වා ඒක වාටත් පොලිටික්ස් එන්න බැරිද මේ අපේ දේශපාලන කියන්නේ පොලිටිෂන්ස්ලා තමන්ට අයිති නැති දේ gedara ගෙන යන්න නැතුව හිටියොත් මේ රට දිනු වෙනවා කියලා මට හිතෙනවා බොරු ලොකු ලොකු බැරෑරුම් කාරණයක් සම්බන්ධයෙන් ඔබ කතා කරන්නේ දේශපාලනඥයෙක් වුණත් වෙන කෙනෙක් වුණත් Tamanට අයිති නැති දෙයක් Taman ගෙදර අරගෙන යනවා නම් මම හිතන්නේ එවැනි රටවල් තුල සංවර්ධනය කියන දේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒක මම හිතන්නේ පුජ්‍යලයන් හැටියට සීළු දෙනා තුලම තිබිය යුතු හොඳ ගුණාංගයක්. ඒ ගුණාංගය අපි තවත් වගා කරගත යුතුයි, එක්ස්පෑන්ඩ් කරගත යුතුයි. ක්‍රීඩාවේ මට අයිති නැති මෙඩල් එකක් මං ගෙදර ගින්න නවත් දෑනි. ඒක අපි අර ස්පෝර්ට්ස්මන්ෂිප් කියලා ඔබ කිව්වේ. ඒක නෙමෙයි මහත්මා ගතිය වෙන්නේ. තව කොතනද වෙනස් වෙන්න ඕනේ? මං හිතන්නේ ඇත්තටම තව එකක් තියෙනවා මන් දන්නේ කිසු දැන් ඔබතුමා ටුවරිසම් වලත් ඉන්නවා මේ පොලිතින් කියන කේස් එක. අපි පොලිතින් බෑග් නැවතුවොත් යූස් කරන එක මේ රටේ පරිසරය ලස්සන වෙනවා. අයි මොකටද ඉස්සර අපි පාන් ගෙනියන්නේ කඩේට ගිය බෑග්යක් අර මේ බාස්කට් එකක් ඔව් අද බාස්කට් එකක් ඕනේ යනකොට ටූත් පේස් එකක් ගත්තත් පොලිතින් බෑ මේ පොලිතින් බෑග් එක රුපියල් 10ට විකුණනද කවුද කවුද එකපාරක් එකක් අරන් 10 පාරක් පාවිච්චි කරයි අඩුවස අනිවාර්යෙන් දැන් මේක කරොත් මේ රටේ ලස්සනක් එයි අපි රටේ ලස්සනයි නමුත් මම සර්ෆින් කරනවානේ මම ෆිෂින් යනවා මකයි මුහුදේ තියෙන කුණු දැක්කොත් ඔය අපි දැන් ගැඹුරට ගිහලා තමයි රැල් අල්ලන්නේ ඔව් එතන තිබ්බොත් ඇත්තටම මේ පරිසරය අපි මේ ප්ලාස්ටික් පැත්තෙන් ලොකු වෙනසක් කරන්න පුළුවන් මේක නැවතුව. වහිතන්නේ මොකද ඒ කියන්නේ? නෑ නෑ අනිවාර්යෙන්ම අපි පරිසරය ආරක්ෂා කරගත යුතුයි.
අපි වෙනුවෙන් විතරක් නෙමේ අනාගත පරපුර වෙනුවෙන් ඉතින් මෙතෙන්දී අපි හිතන සාගරය කියලා කියන්නේ අති විශාල ප්‍රදේශයක් මේකට කොච්චර කුණු දැම්මත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. නමුත් මූදේ ගැඹුරට යන පතුල දකින්න ඔබ කියනවා මේ වෙනකොටත් පරිසරය ගොඩක් පොලියුට් වෙලා තියෙන්නේ එහෙම නැත්නම් විනාශ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔබට මේක ෆීල් වෙන්නේ ඒක තුල තමයි ඔබ කතා කරන්නේ. තව කොතනද වෙනස් වෙන්න ඕනි කියලා අදහසක් තියෙනවද? මං හිතන්නේ අපේ රට ඇත්තටම එන්ජොයි කරන්න කැමතිනේ. හැබැයි එන්න එන්න අපේ දැන් ගොඩක් අයගේ අපේ ලස්සනම සිනාවක් තියෙන ලාංකික කියන්නේ. ඔව්. අපි කැලෙන්ඩර්ස් හදනවානේ අපේ අපේ ලාංකික සිනාවත් එක්ක මූණත් එක්ක කොච්චර ලස්සනද. ඔව්. මේ සිනාව අපි ආයේ ගේන්න ඕනේ. මොකද මට පේනවා ගොඩක් දෙනෙක් ගිනේ. ඒ බලාපොරොත්තුවක් නැහැ. ඉතින් අපිට යුතුයකමක් තියෙන අපේ කියන්නේ අපේ නේබර් වෙන්න පුළුවන්. නැත්නම් අපි එන කාට හරි පොඩි සිනාවක් දෙන්න පොඩි විදියකින්. මේ සිනාව ගේන්න පුළුවන් නම් කොච්චර හොඳ වන්දන කිසු ඔයා හැම වෙලේම වැඩ කරනකොට හිනාව තියෙන මොන ස්ට්‍රෙස් එකක් ගෙනිනවද දන්නේ ෂෝල්ඩර් එකේ. නමුත් ඔයා හැම වෙලේම හිනා ඒ පොසිටිවිටි එක. මේ පොසිටිව් කිය අපිට මේක ගොඩ ගන්න පුළුවන්. මම මොහුව දන්නේ ගොඩක් කලින් ඉඳන්. නමුත් මොහුගේ චින්තනය මොකක්ද කියලා අද මට වඩා හොඳින් වැටහෙනවා. මොහුගේ සංකල්ප මොහු හිතන පතන ආකාරය සිනහව කියන දේ ඉතාමත් වැදගත්. මොකද ලෝකයේ තියෙන අභියෝගයන් සමහරක් දේවල් වලට අපිට පුජ්‍යලිකව විසඳුම් හොයන්න බෑ. නමුත් අපි කලෙක්ටිව්ලි එහෙම නැත්නම් එකමුතු වුණොත් අපිට විසඳුම් හොයන්න පුළුවන්. එකමුතු වෙන්න නම් අපි අනිකාට ගෞරව කරන්න ඕනේ, අනිකාට ආදරය කරන්න ඕනේ, අනිකාගේ ආදරය ලබා ගන්න ඕනේ. ඒ දේ කරන්න පුළුවන් හොඳම මාධ්‍ය තමයි මේ සිනහව, connecting with people, right? සහ අනෙකුත් දේවල් ගැන විශේෂයෙන් කතා කළ යුතු නැහැ. අපි ඊළඟ සෙග්මන්ට් එකට ගිහිල්ලා තව තව දේවල් කතා කරමු. ජුලියන්, ෆේලිය කියන දේ අපේ ජීවිතවල සාමාන්‍ය සිත්‍යයක් බවට පත් වෙලා තියෙන මේ තියෙන අභියෝගයන් එක්ක මට හිතෙනවා ඔබත් ෆේල් වෙලා ඇති සමහර තැන්වල. මේ ෆේලිය එක ගැන කතා කරන්න තියෙන සෙග්මන්ට් එක ඔබ කොතනද ෆේල් වුණේ, කොහොමද ආපහු සක්සීඩ් කරුවේ කියන එක ගැන කතා කරුවොත් ජලෙන්? එකක් තමයි කිසු මං සමහර විට අපේ ෆේලියර්ස් වලට අපි ගන්න තීරණ නිසා. ඉතින් අපි හිතන්න ඕනේ අපිට ප්‍රශ්න තිබ්බොත් අපි ෆේලියර් නම් අපි ගත්ත තීරණ වලට නම් අපි ඒකට අපි රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. අදත් මම ළමයිට කිව්වා ලුක් අපේ ජීවිතේ අපි තීරණ ගන්නවා. නමුත් වැරදි දෙයක් කරලා අපිට පනිෂ්මන්ට් එකක් දෙනවා කිමු. ලුක් ෆේල් එකක් නෙමෙයි. නමුත් අපි වැරද්ද කළා පස්සේ පනිෂ්මන්ට් එක ගන්න පනිෂ්මන්ට් එක ගන්න. ෆේස් කරලා අපි ගමනියක්. ෆේලිය කියන එක කිසු හොඳ දෙයක්. මං ඊයේ මගේ ජීවිතේ මං ඇත්තටම ට්‍රයි කරනවා අනිත් අයත් එක්ක කතා කරලා. ෆේලිය කියන්නේ අවස්ථාවක්. වැටෙන එක අපිට අවස්ථාවක්. මයිකල් ජෝඩන් එච්චර හොඳ බාස්කට් බෝල් ප්ලේ කෙනෙක් වුණා. එයා කිව්වා එච්චර ගේම්ස් කොච්චර පැරදුනාද අර අන්තිම තප්පරයේදී පොයින්ට් එක ස්කෝ කරන්න ගිහිල්ලා මිස් වෙලා. ඒතකොට එයා මොකද කරේ? ආයෙ ගිහිල්ලා ප්‍රැක්ටිස් කරා, වැඩියෙන් ප්‍රැක්ටිස් කරා. කුමා සංගක්කාර ඇත්තටම බැලුවොත් මේ කතාව ඇත්ත බික මං කුමාගෙන්ම ඇහුවා. මට මෙයා කතාව අහනකොට මට පුදුම වුණා. මහේල කෙලින්ම නැෂනල් ටීම් එකට ගියා. කුමාට බැරි වුණා. එයා ඒ ටීම් එකේ ස්ටක් වුණා. එයාගේ අර ලොකු ටැලන්ට් එකක් තිබ්බ නැහැ. ඒතකොට එයා කරලා තියෙන්නේ දවසට පැය 7ක්. ඉතින් ඒක ෆේලිය එකක්. මේ යාත් එක්ක හිටිය පුද්ගලෙක් ගියා. ඉතින් මෙයා නැහැ. ගිව් අප් කරේ නැහැ. එයා පැය 7ක් දවසට ප්‍රැක්ටිස් කරා. ඔබ මොනවද කිරුවේ? ඔව්, ඔබට ඇති වෙච්ච ෆේලියර්ස් මොනවද? ඔබ මොකක්ද කිරුවේ කියන එක සම්බන්ධයෙන් කතා කරමු. ෆේලියර්ස් මං හිතන්නේ ෆේලිය කියන එකේ සමහර විට අපේ සමාජයෙන් බලාපොරොත්තු වෙන අපෙන් යම් කිසි දේවල් ඉෂ්ට වෙන්න. ඒකද ඉෂ්ට වුන් නැත්තම් දැන් විශේෂයෙන් මට මතකයි රණු එකේ සාෆ් ගේම්ස් වල මගේ වැටි මම වැටිලා හිටියේ. ඉතින් අම්මට කිව්වම් මං පීනන්න එපා කිය, මට පීනන්න කැමති නැහැ කියනකොට අම්මා මොකද්ද කිව්වේ? එහෙනම් කමක් නැහැ කිව්වා. අම්මා මෙච්චර ගොඩක් උදව් කරලා අවුරුදු ගාණක් පහලක් විතර කෝච් කෙනෙක් වෙලත් අම්මට කියන්න තිබ්බා මම මෙච්චර කරා අයි මේක කරන්න බැරි. එතකොට මේ දෙමව්පියන්ගෙත් තියෙන මේ බලාපොරොත්තු. මේ බලාපොරොත්තු ළමයගෙන් ඉෂ්ට වෙන්නේ නැතිකොට අපි බලන්නේ ළමයා ෆේල් කියලා. ඉතින් අදත් මං ළමයට කතා කරා. ඊයේ කිව්වා අපේ ඒ ළමයා දැන් නැෂනල්ස් වල දැන් දෙවෙනිය විතර එනවා. ඊයේ කිව්වා නවත්තන්න ඕනේ ස්විමින්. අද ආයේ කතා කරලා මං කිව්වා ඔයාගේ සිහිනේ මොකද්ද? ඔයාගේ සිහිනයක් තියෙනවා මේ ළමයිට. මං ඔයාට උදව් කරන්න දෙමව්පිය අපි උදව් කරන්න ඕනේ අනිත් එකනගේ සිහිනය. අපේ සිහිනය ඔහු ලවා හෝ ඇය ලවා ඉෂ්ට කර ගන්න නෙමෙයි,
ඔහුගේ හෝ ඇයගේ සිහිනයට උදව් කිරීම තමයි අපේ යුතුකම වී ඇත්තේ. ඔය ඉතින් ෆීල් එක කියන මට ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම දැන් අර කියූප කතාවල් දැන් ඇමරිකාවට ගිහිල්ලා බලාපොරොත්තු වුණානේ. හරියට හොඳට තවත් ටයිමින් ඉම්ප්‍රූව් කරගන්න නමුත් උනේ වැටීම තමයි උනේ. අපි ගිව් අප් කරේ නැහැ. ඉතින් මේ ෆේල් එක ලොකු දෙයක් නෙමෙයි මේක හොඳයි. අපි ඒකෙන් අද මට අවස්ථාවක් තියෙනවා. ඒ ගිය ප්‍රශ්න නිසා තව ළමෙක් අද මට හම්බුනොත් එයාට උනට උදව් කරන්න මට අර එම්පති එක තියෙනවා. ඉතින් ඒ ෆේල් එක මං හිතන්නේ හොඳ අවස්ථාවක්. ඉතින් කොයි ෆේල් එක ආවත් අපිට යාළුවෝ ඉන්නවා. මං නම් අදහන දිව්‍යන් වංශය අපිට උදව් කරනවා කියලා. නැත්තම් අපිට තනියෙන් කරන්නත් පුළුවන්. බත් තනියෙන් යන්න දෙපා. විශේෂම වැටුනොත් තමන්ගේ දෙමව්පියෝද යාළුවෝ අරගෙන උදව් කරන්න කියන්න නැගිටලා ඉස්සරහට යන්න. තමන් අනිත් අයගෙන් තමන්ට උදව් ගන්න හැකි පුජ්‍යලයන්ගෙන් හැමතිස්සෙම උදව් ගන්න උපදෙස් ගන්න එයාගේ සහයෝගයෙන් නැවත නැගිටින්න කියලා තමයි ඔබ කියන්නේ. දැන් මගේ අර ජොබ් එක මං කිව්වේ ෆස්ට් ජොබ් එක. ඔව්. ෆේල්. බැංකුවට ගිහින් ගණන් නෙමෙයි ඔබගේ දක්ෂතාවය නවත් එවිලේ මාකටින්ද කියලා බැලුවා. මාකටින් උත් නෙමෙයි ඊට පස්සේ ළමයි එක ටිකක් ගැවසෙමුද ඒක හරි ගියා. රයිට්. ගිව් අප් කරන්න එපා. රයිට්. මම දන්නේ ඔහුගේ කතාව තුළ නොයෙකුත් අලුත් සංකල්ප තිබුණා, නැවුම් චින්තනයන් තිබුණා කීපයක්ම. මේ ගැන තව තව හිතන්න මෙතනින් නවත්තන්න එපා. ඊළඟ පෑය දෙක තුන තුළ ඊළඟ දින කීපය තුළ මේ ඔහු කියපු දේවල් ගැන තව තව හිතන්න, හිතලා අවබෝධ කරගන්න තමන්ගේ කරගත හැකි දේවල් මොනවාද, තමන්ගේ ජීවිතය ජය ගැනීම සඳහා මොහුගෙන් ගන්න පුළුවන් උපදෙස් මොකක්ද කියන එක සම්බන්ධයෙන් ඒ අවබෝධය ඇතුව තමන්ගේ ජීවිතය වෙනුවෙන් හරියන තමන්ට නිවැරදි කියලා හිතන උපක්‍රම සැලසුම් කරගෙන ඒ උපක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කරන්න ඒ තුළින් ඔබට හැකියාව ලැබෙයි ජීවිතය ජයගන්න. ජූලියන් බෝලිං අද කතා කිරුවේ ඔහුගේ ජීවිතය ගැන, කොහොමද අභියෝගයන් වලට සාර්ථකව මුහුණ දුන්නේ සහ සමාජය වෙනුවෙන් කරන්නේ මොනවාද, සමාජයේ වෙනස් විය යුතු තැන් මොනවාද, මේ වැනි නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් ඔහුගේ මතය සහ අදහස් ප්‍රකාශ කෙරුවා. මේ වැඩසටහනේ අරමුණ ජීවිතය ජයගත්ත විශිෂ්ටයන් තුළින් ඔබට පාඩම් කියලා දෙන්න. ඊළඟ සතියෙත් අපි මෙවැනිම විශිෂ්ටයෙක් එක්ක ඔබ හමුවට පැමිණෙනවා. ජුලියන්, ඉට් වාස් අ වෙරි වෙරි ඉන්ට්‍රෙස්ටිං ඩිස්කෂන් ඇන්ඩ් යූ ඔබ්වියස්ලි යු නෝ යූස් ද ටයිම් වෙරි වෙරි ඉෆෙක්ටිව්ලි ටු බි ඒබල් ටු ඩිසිමිනේට් යු නෝ වෙරි ඉම්පෝර්ටන්ට් මෙසේජස් ටු ද වීවර්ස්. Thank you very much. I must say that it's because you help the guests like us to speak freely. So thank you that very is, much. That is, you know, your talent too. So thank you very much for coming over. Pleasure, KISHU. Thank you once again. And until we see you next week, goodbye.